හිතවත් මිතු මහින්ද රාජපක්ෂ පවුලේ හිටපු බොහොමයක් පිරිමි මේරට සැලකුවේ තමන්ගේ තේවත්තක් විදියට ඔබ දන්නා සාමාන්‍යයෙන් තේවත් ඉන්න මහත්යාට පත් ඕනෑම ගෑණියෙක් තමන්ගේ කාමරෙටම ගෙනත් දීපන් කියන්නේ තරම් බලයක් එදා තේවතු වල තිබුණා අන්න ඒ විදිහෙම තමයි මහින්ද රාජපක්ෂගේ දරුවොත් ඥාතීත් කටයුතු කරේ ඉතින් මිත්වරණි මෙන්න මේ වගේ කටයුතු නිසා අකරතැබ්බයට පත්වෙච්ච පුද්ගලෙක් තමයි කොඩිකාර ඔබ දන්නා සාමාන්‍යයෙන් කොඩිකාර කොළඹ දිස්ත්‍රික්කයේ පෝස්ටර් ගැහුවේ මහින්ද වැඩිම කැමැති පළාත් සභා ඇමතිතුමා කියලා. ඔහු බලාපොරොත්තුෙන් හිටියා කවදා හරි දවසක මහ ඇමති වෙන්න. විශේෂයෙන්ම කොඩිකාරට තිබුණු ලොකුම සම්පත තමයි කාන්ති කොඩිකාර. සාමාන්‍ය කාන්ති කොඩිකාරට කියන්නේ හැඩකාර කටකාර කොඩිකාර කියලා. කෙසේ වෙතත් වට්ටි අම්මා කෙනෙක් වගේ කෑ ගහන දක්ෂ කාන්ති කොඩිකාර පහුගිය කාලය තුල මහින්ද රාජපක්ෂ පවුලේ 10% එක තිබුණේ දැඩි සම්බන්ධයක්. මිතුරුනි අපේ රටේ මැද වයස ගානු පෙන්වන්න බැරි පුද්ගලයා තමයි බැසිල්. විශේෂයෙන්ම එක් අවස්ථාවකදී බැසිල් විදේශගත වෙන අවස්ථාවේදී ඔහු දැනුම් දෙනම කාන්ති කොඩිකාරට උබත් ඇඳුම් බෑග් එක අරගෙන එයාපෝට් එකට වරින් කියලා. ඒ පාර කාන්ති කොඩිකාර තමන්ගේ මිනිහට කියනවා අද බැසිල් සර් මට එන්න කිව්වා මහින්ද මහත්තයත් එක්ක රටේ යන්න කියලා කිව්වා විතරයි කාන්ති කොඩිකාර ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්නකොට කොඩිකාර මහත්තයා දඩි බිඩි ගාලා ඇඳුම් ටික පැක් කරගෙන දෙන්න එක්ක යනවා එයාපෝට් එකට. ගියාට පස්සේ මහින්ද මේක දැකලා හිනා වෙලා අහනවා මොකද කොඩිකාර මේ පැත්තේ කියලා. ඊට පස්සේ කියනවා නෑ සර් මේ වයිෆ් සර්ත් එක්ක රට යනවා කිව්වා කියලා. ඒ වෙලාවේ මහින්ද අහනවා පිස්සුදු කොඩිකාර මේ කොළඹ යනවා වගේ ප්ලේන් වල නගර පිට රට යන්න පුළුවන්ද? හොඳයි හොඳයි කොඩිකාර එහෙනම් නුවරඑළිය පැත්ත ගිහිල්ලා පොඩ්ඩක් සැප ගන්නයි කියලා කාන්ති කොඩිකාර අරගෙන ඒ වෙලාවේ බැසිල් සමග ඔවුන් විදේශගත වුණා. මිත්තුරුනි අන්න ඒ වෙලාවේ සත්‍ය වශයෙන්ම සිකියුරිටි එක ඉස්සරහා මේ වෙච්ච අපහාසය නිසා කොඩිකාර මහත්තයා දැඩි අපහසුකට පත් වුණා කියලා ඔහුගේ ගැටේ හිටපු මිනිස්සු කියන්නට පටන් ගත්තා. මිත්තුරුනි එදා කාන්ති කොඩිකාරට මහරගම ආසනයේ සංවිධායකකමක් දෙනවා කියලා කොළඹ දිස්ත්‍රික්කෙන් ඡන්ද ඉල්ලන අවස්ථාව දෙනවා කියලා පෝස්ටර් අරවපු වෙලාවේ ඒ පෝස්ටර් සම්බන්ධයෙන් ඇතුණු ගැටුමේදී දුමින්දට පවා බයින්න එදා බැසිල් ඉදිරිපත් වුණා කාන්ති කොඩිකාර වෙනුවට. මිත්තුරුනි සමාජයට තියෙන ආදරේ දැනුම රට පිළිබඳ තියෙන කැක්කුම වෙනුවට තමන් කරේ තියෙන ලිංගික ආකර්ෂණ යොදා ගනිමින් දේශපාලනය කරන මෙවන අම්මණ්ඩිලා වගේම තමන්ගේ දේශපාලන යොදාගෙන තමන්ගේ සයනයට ගැහැණුන් ගෙන්න ගන්න බැසිල්ලටත් අපි දේශපාලන පුනුකුඩු උරුම කිරීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. එහෙම නැතුනොත් පහුගිය අවුරුදු 70 අපි බින්ද වගේම දුක් විඳිනට තමයි නැවත වතාවක් සිද්ධ වෙන්නේ. මේ වෙනකොට බැසිල් සම්පූර්ණයෙන්ම කාන්ති කොඩිකාරට ඉහළ තනතුරක් ලබා දීමේ අරමුණින් සහ ඇයට බැලේ ලබා දීමේ අරමුණින් කටයුතු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම කාන්ති කොඩිකාර කෙරෙහි තිබෙන තමන්ගේ ලිංගික ආකර්ෂණය නිසා. ඉතින් මිත්වරුනි මේ විදිහට තමන්ගේ දේශපාලන බලය අයිතුළු සදදා ගන්න අමන දේශපාලනඥයන්ට එරෙහිව අපි පෙළ ගැසෙමු. මිත්‍රෝනි අරගලෙන් තොර ජයග්‍රහණය ඔබට සිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.